ආකාශ මතු කර හරි අපූරු කාරණයක් ලංකාව සිද්ධුණ වගේම කාරණය සිද්ධ වනා කියන කාරණාව විශේෂයෙන්ම මේ වෙද්දි සමාජමාධ්‍ය භාවිතාව සහ මේ ඉන්න පරම්පරාවේ තියෙන ඒකනේ දේශපාලනික දැනුවත් භාවය නිසාවෙන් හැම රටක්ම අර මේ අදහගෙන ඉන්න දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන කාලයකට මේ ඇවිල්ලා තියෙන්නේ. බොහෝ විට දේශපාලකයා හිතන් ඉන්නවා මේ රටකට අපි පත් වුණා, මේ රට අපිට අයිති කියන කාරණාව. හැබැයි දේශපාලනය කියන්නේ වෘත්තියක්. ඒ වෘත්තියට ආවට පස්සේ ආදාර කාල සීමාවෙන් පස්සේ දේශපාලකයා සමු ගන්න ඕන. හැබැයි එහෙම නැතුව විශේෂයෙන්ම රටවල් නිබලා පළමුවත් මගේ රට, දෙවනුවත් මම රට, මගේ රට කියන අන්තිමට රටට රටේ ඉන්න පුරවැසියන් ඉන්න බැරි වෙන තැනට පත් කරන්නේ අන්න ඒ වගේ පුද්ගලින් කියන කාරණාවට විශේෂයෙන්ම ලෝකේ පුරා උදාහරණ තියෙනවා. ඒකම ලංකාවෙත් එහෙම උදාහරණයක් මීට අවුරුදු දෙකකට කලින් සිද්ධ වුණා. දැන් මේ වෙද්දි බංග්ලාදේශයේ ජනාධි අගමැතිතුමියටත් ඔන්න මේ වෙද්දි ඒ විදිහට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ෂේක් මුජුමර් රහ්මන් ඉදහස් සටනේ පියා විදිහට තමයි මේ ඒ પરම්පරාවේ ආව හැඳින්වුවේ. ෂේක් මුජුමර් රහ්මන් තමයි ඉදහසේ පියා බවට පත් කරගත්තේ. එතකොට ෂේක් හසීනා අගමැති ධූරයේ හතර පාරක් හෝ පස් පාරක් දිරුන් දිලා කටයුතු කරලා තිනවා. අවසාන මොහොතේ මහා ඒකාධිපති ආකාරයට තමයි හැසිරුනේ. ඒ නිසාවෙන් තමයි ජනතාව එකතුලා විශේෂයෙන්ම තරුණ පිරිස එකතුලා මේ විදිහට අරගලයක් ක්‍රියාත්මක කරලා ෂේක් හෂීනාට අන්තිමට උන් හිටිපැන් තැන් පවා නැතුවගේ. දැන් විශේෂයෙන්ම ලංකාවේදී මේ සිද්ධිය සිද්ධ වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රටවල් කීපයකට ගියා. හැබැයි කිසිම රටකින් බාරගත්තේ නැහැ. දැන් ෂේක් හෂීනා මේ වෙද්දි මං හිතන්නේ ඉන්දියාවේ ඉන්නවා. හැබැයි එතනින් එහාට ලන්ඩන් වලට යන්න බලාපොරොත්තු ඉන්නවා. දේශපාලන සරණාගත වීසා අරගෙන හැබැයි 300ක් 400ක් මරලා එතකොට අතපය කඩලා එහෙම කරන රාජ්‍ය නායකයන්ට මේ සරණාගත වීසා අරගෙන යන්න පුළුවන්ද කියන කාරණා ප්‍රශ්න. විශේෂයෙන්ම පුද්ගලෙක්ට යම් රටක ජීවත් වෙනකොට තමුන්ගේ ජාතිය, ආගම, තමුන්ගේ මේ යම් යම් කාරණයක තමුන්ට ඒ රටක නිදහසේ ජීවත් වෙන්න බැරි නම් තමයි මේ දේශපාලන සරණාගත වීසා අරගෙන යන්න පුළුවන් අදා රටවලට. යම් හේකින් මේ වගේ මුග්ධ පාලකීන්ට ඒ රටවල අවස්ථාවක් ලබා දුන්නොත් එහෙම උන්ට ජීවත් වෙන්නට මම හිතන්නේ ඒ රටවලට එන බ්ලැක් මාක් එකක් බවට පත් වෙනවා. ඒ නිසාවෙන් තමයි විශේෂයෙන්ම පුරවැසි භාවයේ තියනවා කියපු අපේ හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂට පවා කිසිම රටකින් දේශපාලන සරණාගත වීසා නොලැබුණේ. ඒ නිසා මම හිතනවා ෂේක් හෂීනාටත් ඒ තත්ත්වයේම උදා වෙයි මේ වගේ තත්ත්වයක් තිබ්බට. මොකද 1951 මට මතක හැටියට මේ දේශපාලන සරණාගත වීසා සම්බන්ධයෙන් මේ ප්‍රඥාත්‍යපති මේ තීන්දුව ගන්නකොට හැම රටක්ම කැමති නැහැ මේ වගේ නායකයන් තම රටට වද්දාගෙන තම රටේ තියෙන කීර්තිනාමය නැති කරගන්න. අපි බලන් හිටපු මොකද්ද මේ කාරණේ වෙන්නේ කියන එක. ඉතින් අපි පළුවේ මතු කරා මේ කාරණා. විශේෂයෙන්ම දේශපාලකයන් හිතන් ඉන්නවා මේ රට තමුන්ගේ රට කියන කාරණාව, තමුන්ගේ මේ නෑදෑ හිතමුතුන්ගේ තමුන්ගේම අයගේ රට කියන කාරණාව. හැබැයි ඒකට එහෙම නෑ කියන කාරණාව යාලි යාලි තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ අරගලම මතු වෙන්නෙම දකුණු ආසියාතික රටවල තමයි බොහොමයක්. ඒ කියන්නේ දැන් අර ඒ රටවලත් මම හිතන්නේ දේශපාලන සාක්ෂරතාව ඉහළ ගිහිලා තියෙනවා. ඒ වගේම ලංකාවෙතුළු මේ විදිහ එහෙම දේශපාලන සාක්ෂරතාව ඉහළ ගිහිලා තියෙන නිසා අපි විශ්වාස කරනවා මේ රටවල් ලංකාවෙතුළු බොහෝ රටවල් ඉදිරියේ ධනාත්මකව යම්කිසි වෙනසකට සිදුවේ කියන කාරණාව ඔබට මතක නම් සිම්බාබ්වේ හිටියා රොබර්ට් මුගාබේ කියලා ජනාධිපතිවරයෙක් ඔහු එක්ක මේ මාධ්‍යවේදියෙක් ප්‍රශ්න, ඒ කියන්නේ මාධ්‍ය සාකච්ඡාපති ආකාශ් මාධ්‍යදියා ප්‍රශ්නයක් අහනවා ඔබ මේ ජනතාවට සමු දෙන්නේ කවදාද කියන කාරණාව. ඊට පස්සේ රොබර්ට් මුගාබේ අහනවා මේ ඇයි ඒගොල්ලෝ කොහෙද යන්නේ? ඒ කියන්නේ රොබර්ට් මුගාබේ නියත ජනාධිපති හෝ රාජ්‍ය නායකයෙ රටේ ජනතාව තමයි එහෙම යන්නේ කියන අවසානයේ ඔහුට අත්වෙච්ච ඉරණමත් විශේෂයෙන්ම ඔබ මොකද්ද කියන කාරණාව දන්නවා. ඒකම 16 වන ලුවි රජතුමාට ඒකාධිපති විදිහට කටයුතු කරන්න ගිහිල්ලා ඔහුගේ හිස කඳ මේ හැම එහෙම වෙන් කරගන්න සිද්ධ වුණා. ඉතින් අර මේක විශේෂයෙන්ම අර ජන මතය කියන සැබවීම ජනතා මතයට ඒක ඒ තුල තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඒ නිසා කාලයක් තියෙනවා, වෙලාවක් තියෙනවා මේ ජන මතය බවට ඔප්පු කරන්න ජනතාව පෙළඹෙන අවස්ථාවක්. එතකොට යම්කිසි මොහොතක මේක පුපුරලා ගියාට පස්සේ ඉතින් රාජ්‍ය නායකයන්ට තමුන්ගේ රටේ ඉන්න බෑ, වෙන රටකට යන්න සිද්ධ වෙනවා. ආසන්නම උදාහරණ අපි කලින් කිව්වා වගේ අපේ රට සිද්ධ වෙච්ච කාරණාව ජනාධිපතිවරයා රට වටේ ලෝකෙ වටේ ගිහලා ලංකාවට ආව. එකම හිටපු අගමැතිවරයාත්
නේවල් බේස් එක හැංගි ඉදිර තමයි බහින සිද්දු නිසා සමහර දේශපාලකයන්ව හොයාගන්න බැරුණා. ඒ නිසා බොහෝ විට අපේ ලංකාව ඉදිරියේ බොහෝ දෙනා හිතනවා දැන් හැමදේම මේ සමනය වෙලා තියෙනවා කියන කාරණා අපිට පේනවා මාධ්‍ය හමුවේදී යම් යම් දේශපාලන නායකින් කියන අදහස් ඔස්සේ අපිට හිතෙනවා මේ ජනතාවට මේ සියල්ල අමතක වෙලා තියෙනවා කියන කාරණාව විශේෂයෙන්ම එහෙම හිතන්න හේතුවක් තියෙනවා. ඔබ දන්නවා දෙමළ අපේ විශේෂයෙන්ම ඉදිරි සංවිධානයේ හිටපු නායකයා විශේෂයෙන්ම ප්‍රභාකරන් කියලා තිබ්බා මේ ශ්‍රී ලාංකික පුරවැසියන් සති දෙකයි තමයි ඕනම දෙයක් මත හිටින්නේ කියලා. හැබැයි දේශපාලකයා හිතන දැන් වර්තමානයේ ඒ කියමන තවමත් ඒ විදිහට මදුරත් වළංගුයි කියන කාරණාව නැහැ. ජනතාවට හොඳට මතක, ජනතාව හොඳට ධාරණය කරගෙන තියාගෙන විශේෂයෙන්ම ආකාශ අපි මේ එළියට බැහැලා යම් යම් දේවල් එකතු කරගන්න යදී අපිට ඒක දැනෙනවා. ඒ කියන්නේ පසුගිය දවසක විශේෂයෙන්ම ඩෑන් ටීවී අපේ නිෂ්පාදන කණ්ඩායම ගියාමේ තෙල් මිල අඩු නොවීම සම්බන්ධයෙන් කරුණු කාරණා දැනගන්න විශේෂයෙන්ම අපේ කොළඹ ප්‍රවෘත්ති ආශ්‍රය පිරිස ගියා. එවිට සමහර ජනතාව සඳහන් කරලා තිබ්බා මේක අනිවාර්යයෙන්ම මේ මාසේ අඩු නොවුනත් සැප්තැම්බර් මාසයේ මුල මේ දෙකම අල්ලලා ඩබල් කරලා වැඩි කරගෙන රුපියල් 200කින් 250ක විතර. ඒ කියන්නේ ඡන්දේ ළඟේනින් හින්ද ජනතාව දන්නවා අනිවාර්යයෙන්ම ඡන්ද ගුණ්ඩුවක් විදිහට මේක ඩබල් ට්‍රිපල් කරලා වැඩි කරනවා කියන කාරණාව නිසා ජනතාව දැන් සති දෙකක් නෙමෙයි ජනතාව දැන් හොඳට මතක තියාගෙන ඉන්නේ දේශපාලකව හැසිරෙන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණාව. ඒ නිසා විශේෂයෙන්ම මේ තවදුරටත් අපේ රට සහ මේ තුන්වී ලෝකයේ රටවල් වල දේශපාලකයන් එක දිගට එක පෙරට පිස්සු කළින් ඉන්න පටන් ගත්තොත් එහෙම ඒකම විශේෂයෙන්ම මේ වගේ අමන මුග්ධ විදිහට ඒකාධිපති පාලන රට තුළ ගොඩනගා ගන්නට උත්සාහ කරොත් එහෙම මං හිතන්නේ ජනතාව පෙළ ගැහෙනවා. ඒක කිසි වෙනසක් නැතුව ඊළඟට මේ තත්ත්වෙට මූණ දෙන්න ඉන්නේ කවුරු කියලා ආකාශ හිතන්නේ සාමාන්‍ය දකුණු ආසියාවේ රටක නායකයෙක් මං හිතනවා මේකට ගොදුරු වෙයි කියලා ඊළඟට කවුද මාධ්‍යවලින් මාධ්‍යක ශ්‍රන්ත ඒ සම්බන්ධයෙන් ඉන්දියාවට මේ විදියට අනතුරු ඇඟවීමක් සිදු කරලා තියෙනවා ජනාධිපති ආගමන